ගැලක්සි A05 එකයි A05S එකයි ගැන ගොඩක් දෙනා මේ වෙද්දි කතා කරනවා. රුපියල් 40,000 55,000 වගේ රේන්ජ් එකේ තමයි මේ ස්මාර්ට්ෆෝන් දෙක ගොඩක් තැන්වල බලා ගන්න පුළුවන් වුණේ. ඒ වගේම මේ සීසන් කාලෙත් එක්ක ගොඩක් තැන්වල මේකේ ඩිස්කවුන්ට්ස් එහෙමත් අපිට බලා ගන්න පුළුවන්. Samsung FB page එකේ තියෙන විදිහට මෙයාලා කියනවා ඔයාලට නොමිලේම 1 time screen replacement offer එකක් මෙයාලා දෙනවලු. මේ අවුරුද්ද ඉවර වෙන කලින් ඔයා මේ devices දෙකෙන් එකක් හෝ මිලදී ගත්තොත්. කොහොම නමුත් බැලූ මෙම මේ devices දෙකේ build quality එකේ නම් වෙනසක් නැහැ. හැබැයි වඩ පේනවද A05S එකටදී වඩ camera lenses 3ක් හම්බෙනවා. හැබැයි A05 එකට camera lenses 2යි හම්බෙන්නේ. ඒ වගේම තව දෙයක් තියෙනවා. A05 එකට fingerprint scanner එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි A05S එකට side mounted fingerprint scanner එකක් හම්බෙනවා. එතනින් වැඩි ලකුණක් යන්නේ A05S එකට. Display එක පැත්තට ආවොත් නම් devices දෙකටම තියෙන්නේ අඟල් 6.7ක PLS LCD පැනල් දෙකක්. ඉතින් මෙතනදී A05 එකට HD+ resolution එක හම්බෙනවා. A05S එකට full HD+ resolution එක හම්බෙනවා. අනිත් පැත්තෙන් A05 එකට high refresh rate එකක් හම්බෙන්නේ නැහැ. A05S එකට 90 Hz ඔයාට හම්බෙනවා. තව දෙයක් pixel per inch එහෙම නැත්නම් PPI අගයත් සාපේක්ෂව වැඩි වෙන්නේ A05S එකේදී. එතනිනුත් වැඩි ලකුණක් හිමි වෙන්නේ A05S එකට. performance ගැන කතා කරද්දී A05 එකට වල හැම කෙනෙක්ම දන්න MediaTek Helio G85 කියන chipset එක තමයි හම්බෙන්නේ. හැබැයි A05S එකට යද්දී වාට Snapdragon processor එකක් හම්බෙනවා. මේ Snapdragon 680 කියන 6 nanometer chipset එක. devices දෙකේම RAM එක version 2යි. එක්ක 4GB නැත්නම් 6GB. එතකොට memory එකත් version 2යි. එක්ක 64GB නැත්නම් 128GB. කොහොම හරි Samsung ලා දැනට inform කරලා තියෙන විදිහට Galaxy A05 එකේ 6GB 128GB version එක ආසන්න වශයෙන් රුපියල් 52000ක් වෙනවා. A05S එකේ 6GB 128GB version එක ආසන්න වශයෙන් රුපියල් 63000ක් විතර වෙනවා. කොහොම නමුත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම 4GB version එක ඊට වඩා ගණන් අඩුවෙන් ඔයාට ගන්න හැකියාව තියෙනවා. කොහොම නමුත් රුපියල් 40,000ත් 65,000ත් අතර වගේ මේ හැම වර්ෂන් එකක්ම devices දෙකෙන්ම ඔයාට ගන්න හැකියාව තියෙනවා. කැමරාව ගැන කතා කරද්දී මෙගාපික්සල් 50ක මේන් සෙන්ස එකයි මෙගාපික්සල් 2ක ඩෙප්ත් එකයි විතරයි වාට A05 එකට හම්බෙන්නේ. සහ මේකේ මෙගාපික්සල් 8කින් විතරයි සෙල්ෆි කැම් එක හම්බෙන්නේ. ඒ වගේම A05S එකටදී මෙගාපික්සල් 50යි මේන් සෙන්ස එකයි මෙගාපික්සල් 2ක ඩෙප්ත් එකත් එක්කම මෙගාපික්සල් 2ක මැක්‍රෝ එකක් ඔයාට හම්බෙනවා. සහ මෙගාපික්සල් 13කින් සෙල්ෆි කැම් එක බලා ගන්න පුළුවන්. ඉතින් කැමරා ස්පෙસિෆිකේෂන්ස් පැත්තෙන් ගත්තොත් අනිවාර්යයෙන්ම A05S එකම තමයි ඉස්සරහින් ඉන්නේ. හැබැයි devices දෙකටම 1080p 60fps වලින් වීඩියෝ රෙකෝඩ් කරගන්න හැකියාව තියෙනවා. ඒක ඇත්තටම ගොඩක් හොඳ ප්ලස් පොයින්ට් එකක්. හැබැයි වීඩියෝ ස්ටේබලයිසේෂන් පහසුකමක් තියෙනවා කියලා නම් සඳහනක් නැහැ. ඉතින් ඒ හින්දා මේ devices දෙකෙන් කැමරා එක ફોකස් කළත් ඔයාට යන්න වෙන හොඳම ඔප්ෂන් එක වෙන්නේ A05S එකම තමයි. devices දෙකටම එක ස්පීකර් එක ගානේ තියෙන්නේ. ඉතින් ස්ටීරෝ ස්පීකර්ස් හම්බෙන්නේ නැහැ. හැබැයි A05S එකට වගේ හම්බුණා නම් ඒක තවත් වටිනවා. කොහොම නමුත් devices දෙකටම තියෙන මිලියම්පියව 5000ක බැටරි දෙකක්. හැබැයි devices දෙකේ batteries දෙක එක සමාන වුණා කියලා battery performance එක නම් ගොඩක් දුරට වෙනස් වෙන්න පුළුවන්. මොකද ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් MediaTek processors වලට වඩා Snapdragon processors වල battery performance එක වැඩි. සහ මේ devices දෙකේ තියෙන chipset දෙකෙනුත් Snapdragon 680 කියන processor එකේදී battery performance වැඩි. ඉතින් ඒ හින්දා ඔයාට battery එක පැත්තෙනුත් අනිවාර්යයෙන්ම A05S එකම තමයි recommend කරන්න පුළුවන්. හැබැයි devices දෙකටම එක විදිහේ 25 watt fast charging හම්බෙනවා. කොහොම නමුත් price range එකට සාපේක්ෂව ඇත්තටම valuable වෙන්නේ මොකද්ද කියලා ඔයාට idea එකක් ගන්න තමයි මම අද මේ දේවල් කතා කරේ. ඉතින් ඒකත් එක්ක මගේ රෙකමෙන්ඩේෂන් එක නම් තියෙන්නේ ඔයා පුළුවන් නම් A05S එකකටම යන්න කියලා. ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි හම්බෙමු ඊගාව වීඩියෝ එකෙන්.